දැන් මේ කවින්ද ජයවර්ධන අපේ මන්ත්‍රීතුමා මේ මට ගෙනත් දුන්නා මේ ශරියා විශ්වවිද්‍යාලය පිළිබඳ ඒ එතුමාගේ සොයා ගැනීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ක්‍රම එතුමාට විශ්වවිද්‍යාලවන්ත වෙනවා මේ කාරණාව ගැන මට මාව දැනුවත් කිරීම පිළිබඳව අපි දැන් අපේ කතෝලික ජනතාව දෙනෙත් විරුද්ධ කරගෙන බලාගෙන ඉන්නේ අපිට සාධාරණයක් ඉෂ්ට වෙයිද කියලා මේ 269 දෙනෙක් පිළිගත්තු තවත් 100 ගානකට වැඩි අංගවිකලයන් බවට පත් කරපු මේ මහා පාස්කු ප්‍රහාරය ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත తත්වය කවදාද එළියට එන්නේ කියන එක ගැන තමයි බලාගෙන ඉන්නේ මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරගෙන යන විමර්ශන පිළිබඳව අපි වැඩි දන්නේ නැහැ අපි දන්නේ එකම දෙයයි කණ්ඩායමක් අල්ලගෙන ඉන්නවා නමුත් ඒ කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා හරියට මේ විග්‍රහය කරනවද කියන එක ගැන අපිට අපි අඳුරේ ඉන්නේ ඒ නිසා අපි ඒ විග්‍රහයක් හරියාකාර කරලා ඒකට මේ හේතු වෙච්ච සාධකාරව මේවා ඉවත් කරන්නට කටයුතු කරයි කියලා අපි රජයෙන් බලාපොරොත්තු හිටියා බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ වගේම මේ දැන් මේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු දෙසැම්බර් මාසේ 20 වෙනිදා වෙනකොට ඉවර කරන්න තියෙනවා කියන නිවුස් අයිටම් එකක් අද පත්තරිය ගියා ඉතින් අපි බලාගෙන යනකොට දැන් මේ කාරණාවේදී වගකිව යුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා පළවෙනි වගකිව යුතු කණ්ඩායම තමයි මේ තොරතුරු දැනගෙනත් ඒ වගේම ඉන්දියානු රජයෙන් කීප වතාවක්ම දැනුම් දීලත් මේ පිළිබඳව ක්‍රියාකාරී නොවෙච්ච දේශපාලන ලෝකයේ සහ ආරක්ෂක අංශවල අය පිළිබඳ ඒගොල්ලන්ගේ වගකීම එක කොටසක් ඊටත් වඩා ලොකු කොටස වගකීම වන්නේ මේ බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කරලා මුදල් වියදම් කරලා මේ අන්තවාදී ආකල්ප අපේ සමාජයේ ඇති කරලා මේ අන්තවාදීය තුළින් මේ අරගලයක් ඇති කරන්නට දරපු උත්සාහය පිළිබඳ ඒකට පීක පිටිපස්සේ ඉන්නේ කවුද පිළිබඳ කරුණ සොයා බැලීම. එතකොට අපි මේ දෙකෙන් අපි දකිනවා හුඟක් දුරට මේ සොයා ගැනීම කටයුතු සිදු වෙලා තියෙන්නේ කරුණු ප්‍රශ්න කිරීම අරම සිදු වෙලා තියෙන්නේ මේ දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ මේ ආරක්ෂකාංශවල විමර්ශන කරපු නිලධාරීන් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවධානයක් වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම ඒකට අනුග්‍රහ දැක්වීම ඒ කාරණාවලට මුදල් හදල් ලබා දීම ඒවා පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ කරුණු විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ ඇති වෙලා තියෙනවා ඒක ඒ තත්ත්වයෙන්ම පවතිනවා කියලා අවංසනාවන්ත ලෙස කියන්නට ඕනේ ඒ නිසා අපිට මේ රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා එදිනෙදා එන ප්‍රශ්න නිසා මේකෙන් මේ රටේ ඉදිරියට අන්තවාදී ආකල්ප තුලින් තව තවත් අන්තවාදී බිහි වෙලා ප්‍රහාර එල්ල කරලා මේ රටේ සාමය බිඳින්නට යම් යම් බලවේග වලට ඉඩ නොවන විදියට කටයුතු කිරීම තමයි රජයේ වගකීම වියුත්තේ ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධ මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධ අපි බලාපොරොත්තු වෙනවා මේ ගැන සොයා කරුණු සොයා බලන හැම කෙනෙක් මේ බෝම්බ ප්‍රහාරය පිටිපස්සේ තිබිච්ච බලවේග මොනවද කියලා හොයාගන්නට අන්න ඒකට ධෛර්යවන්තව කටයුතු කරයි කියලා ඒ නිසා මේ
දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැත්නම් මේ 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 ඩීල් සංස්කෘතියක් ඇති කරන්ඩ ඒ වටවලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්ඩ කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ ඒවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ වගකිව යුතු රජයේ එනිසා මේ රජය අපිට ස්ථිර පොරොන්දුවක් දුන්නා ජනාධිපතිතුමත් රජයත් දුන්නා ස්ථිර පොරොන්දුවක් මේ පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් කරලා ඒකට අදාළ මේ කොමිෂන් සභාව විතරක් නෙවෙයි විශේෂයෙන්ම රජයේ ආයතන වලින් පවත්වාගෙන යන කරුණු සෑබැලීම මේක කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා තාමත් ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන වෙන විකල්ප හොයන්න වෙනවා මේ වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා මේ රජයේ කැක්කිරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත් එනිසා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ඉන්වෙස්ටිගේෂන් එක මේ හැම කෙනෙකුගේ ඉන්වෙස්ටිගේෂන් එක හරියට කරයි කියලා ඒකෙත් කොටසක් තමයි මේ ෂරියා විශ්වවිද්‍යාල මොකද මේ ෂරියා නීතිය කියන එක මුස්ලිම් අයට වැදගත් වෙන්න පුළුවන් නමුත් ශරියා නීතිය රටේ නීතිය හැටියට ඉදිරිපත් කරලා අනිත් ජන කොටස් වලට බලපෑම් කරන එක වැරදි. ඒ නිසා විශ්වවිද්‍යාලයක් හැටියට අපි යම් කිසි ආයතනයක් පිහිටවනවා නම් ඕනෑම ආගමක දරුවන්ට ඕනෑම සංස්කෘතියක භාෂාවක් කතා කරන දරුවන්ට ඒ විශ්වවිද්‍යාලය විවෘත විය යුතුයි. ඒක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වුණ එක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒවා සේරම විවෘත විය යුතුයි හැමෝට. ඒ නිසා මේ ඒකට කියන්නේ මේ කණ්ඩායමකට පමණක් සීමා වෙච්ච විශ්වවිද්‍යාල රජය විසින් පිළිගැනීම ඒක අපිට පිළිගන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ විශ්වවිද්‍යාල සෑම කෙනෙකුටම ඇතුල් වෙන්නට පුළුවන් ආකාරයේ විශ්වවිද්‍යාල පිහිටුවයි කියලා රජය. ඒ නිසා මේ එක කට්ටියකට විතරක් සීමා වෙච්ච විශ්වවිද්‍යාල ඒවා පිහිටවන එක වැරදි. දැනට සමහර පෞද්ගලික ආයතන වලට මොකද අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අවසර දීලා තිනවා යම් යම් පාඨමාලාවලට උපාධි පිරිනමන්න. ඒක හොඳ දෙයක්. නමුත් ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය රජයේ අධීක්ෂණය යටතේ සිදුවේ. ඒ නිසා මේ විශ්වවිද්‍යාලයක් ඒ තත්ත්වයට එන්නට ඕන. ඒ විශ්වවිද්‍යාලයක් කියලා කියනවා. අනිතේ මේ රජයේ ඉඩකඩම් පාවිච්චි කරලා තියෙනවා. පෞද්ගලික ඉඩකඩම් නෙවෙයි රජයේ ඉඩම් පාවිච්චි කරලා තියෙනවා නම් මේක රජයේ නීති රීති වලට යටත් විදිහට. ඒක අපි බලාපොරොත්තු වෙනවා. කොමිෂම සම්බන්ධව මම වැඩි ප්‍රකාශන කරන්න කැමති නැහැ. නමුත් කොමිෂන් සභාවට තවත් කාලයක් අරගෙන හෝ අර මම කියපු දෙවෙනි වැඩ කටයුත්ත සම්බන්ධව මේ කාරණා පිටිපස්සේ ඉන්න අය සම්බන්ධව පැවැත්වෙන කරුණු සොයා යාම තවත් ගැඹුරින් කරන්න පුළුවන් නම්